ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාගේ අවසරයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා මට පාසල් ළඟ දීදී අකුරු ගැන්නු මොනෝරින් මොනෝරියන් ඒ සියලු දෙනා වෙනු. ඒ වගේම මගේ පන්තියකට හිටපු සොහොන්ගුරන්, අපිට ඉහළ පන්තිවල හිටපු සොහොන්ගුරන්, අපිට පහළ පන්තිවල හිටපු සොහොන්ගුරුවරු සොහොන්ගුරියන් විශාල පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාගෙන් අවසරයි. මම හිතන්නේ මම රැස්වීම් දස දහස් ගණනක් ආමන්ත්‍රණය කරලේ පාසලේදී සිට මේ දක්වා ලංකාව වගේම වෙනත් බොහෝ රටවල්වල මම හිතන මම පාසලේ කතිකෝදේ සංගමේ සභාපති. දීපිකා තමයි ලේකම් කතිකෝදේ සංගමේ. හැබැයි ඒ හැම රැස්වීමකම අතීතය ගැන, වර්තමානය ගැන, අනාගතය ගැන කතා කරලා තියෙනවා. රටට මොකද්ද වුනේ, වෙලා තියෙන්නේ මොකද්ද, වෙනස් කරන්නේ කොහොමද කියලා. හැබැයි මම හිතනවා අද මම කතා කරන්නේ ජීවිතය ගැන. මේක තමයි මේ රැස්වීම් දස දහස් ගණනක ඉතාමත් වැදගත් ජීවිතයට දැනෙනම රැස්වීම කියලා මම විශ්වාස කරනවා. මොකද මේ නුග ගහ යට තමයි අපි කුඩා කාලේ සිල් සමාදන් වුණේ පාසල් වල. මෙම වෙහෙරගල පන්සලේ නායක හාමුදුරුවෝ තමයි රම්බොඩගල්ලේ ගුණදිස හාමුදුරුවෝ මට මතක විදිහට. උන්වහන්සේ තමයි අපේ පන්ති වල අපිට බෞද්ධ ධර්මයේ ගැන්වීම, බුද්ධ ආගමේ ගැන්වීම උන්වහන්සේ. අපේ උපංගම තමුත්තේගම නෙවෙයි, අපේ උපංගම පිටිසර ආණ්ඩියාගල කියන ප්‍රදේශයේ. අපි උදා කුඩා අවදියේදී තමයි තමුත්තේගමට එන්නේ. මෙතන තිබුණා බෝයගොඩ මෝල, මම දන්නේ තාම තියෙනවද කියලා. ඒ බෝයගොඩ මෝල ඉස්සරහ තිබුණා කුඩා නිවසක්. සාමාන්‍යයෙන් ගත්තොත් මැටි ගහපු නිවසක්, අඩි 12ක් වගේ පළල, අඩි 20ක් වගේ දිග. ඒ ගෙදර අයිති මැන්ඩිස් මුදලාලිට. අපි මාසයේ රුපියල් 10යි කුලිය, රුපියල් 10යි 1000 නෙමෙයි, රුපියල් 10යි කුලියට ඔය ගෙදරට එනවා. එතෙන් සිට තමයි මේ තඹුත්තේගම අපේ ජීවිතේ පටන් ගන්නේ. අපි ගාමිණී මහවිද්‍යාලයේ සාමාන්‍ය පෙළ කරපු අවසන් දරුවෝ අපි. මධ්‍ය මහවිද්‍යාලයේ ගණිත අංශයෙන් විද්‍යාංශයෙන් ඉගෙනගත්තු පළමු දරුවෝ අපි. ඉතින් මේ කාලය තුළත් අපිට විශාල දේවල් සිදු වෙලා තිබෙනවා, විශාල දේ කණ්ඩායම් මුණ ගැහිලා තිබෙනවා. අපේ ජීවිතය බොහෝ දුරට වෙනස් කිරීම සඳහා අපේ පාසල, අපේ ගුරුවරුණු විශාල වෙහෙසක් දරලා තිබෙනවා. මම දන්නවා මෙතන ඉන්න අපේ විද්‍යා සර්, අපේ 8-9 පන්තිවල අපිට විද්‍යාව උගන්වපු සර්. විද්‍යා සර්ගේ බිරිඳ තමයි රාණි ටීචර්. ඒ අපිට තුනේ පන්ති, අපේ පන්ති බාර ටීචර්. එතකොට ඉතා කුඩා අවදියේ සිට අපි උසස් පෙළ වෙලාවේදී අපේ පන්ති, අපේ සාමාන්‍ය පෙළ විභාගයේ වෙලාවේදී අපිට ගණිතය ඉගැන්වුවේ කාවල ටීචර් සහ බස්නායක ටීචර්. ඉතින් බොහොම සතුටුයි බස්නායක ටීචර් බොහෝ කාලෙකින් මුණ ගැහිම ගැන අපි පක්ෂ කාර්යාලයේ මීට කලින් දවසට හම්බ වුණා. ඒ වගේම උසස් පෙළ අපේ ජීවිතයේ තීරණාත්මක අවධියේදී අපේ පන්ති භාරව කටයුතු කරේ කේ සාමිනි ටීචර්, අපිට පසුව භෞතික විද්‍යාව ඉගැන්වුවේ ධර්ම පරාක්‍රම සර්, ඒ වගේම විමලා ටීචර් අපිට ඉගැන්වුවා. මට මතක වාණිජ තමයි, වාණිජාංශයේ විෂයන් තමයි ඉගැන්වුවේ. ඒත් සාමිනි ටීචර් සමග එකම ක්වාටර්ස් එකේ ජීවත් වෙන්නේ මට මතක විදිහට. ඉතින් අපේ පාසල්වල අපිට ඉගැන්වුවේ නැතත් අපිත් එක්ක ඉතාම සමීප සබඳතාවයක් පැවැත්තුවා. මට මතකයි මහෝපදේශයේ ජීවත් වෙන උඩ දවසක් මම වාහනේ එනකොට ඔබතුමිය දලදාගම හන්දී හිටිය මම කතා කරා. පසුව දොඩංගස්සන්ද ප්‍රදේශයේ දැන් ජීවත් වෙන්නේ මම අවස්ථා කීපයකදී එහිදී ඔබතුමිය මුණ ගැහිලා තිබෙනවා. එනිසා මේ ගුරුවරුන්, මේ පාසල් සොයුරන් අපේ ජීවිතයේ වෙනස් ගමනකට යොමු කරන්න විශාල බලපෑමක් කරා.
විද්‍යාසර් කීප එක ඇත්ත. අපි හොයන්න පුද්ගලිකව මාව පාසලට ආවා. නමුත් සමහර මැදිහත් වීම නිසා මාව අත්අඩංගුවට ගන්න බැරි වුණා. ඒ වගේ මම හිතන්නේ සාමිතිට මේ කවුරු කියලා නැහැ, මම හිතන්නේ කවුරුත් දන්නේ නැති ඇති. කවදාවත් කියලා නැහැ කාටවත්. අපි තාමත් අසීරුවෙන් සැඟවිලා ජීවත් වෙන්න වෙනකොට සාමිනී ටීචර් මම මාසයකට ආසන්න කාලයක් ගෙදර ගිහිලා නතර කරගෙන සංගවක හිටියේ. එවැනි ගුරුවරු නොවෙන්න අපි ජීවත් වෙන්නේ මතද බල. ඒ කාලේ වෙණි කෙනෙක් සංගවාගෙන සිටීම තමගේ ජීවිතේ පවා අනතුරට දැමීමක්. හැබැයි ඒ කිසිවක් ගැන කල්පනා නොකොට දරුවන්ගේ ජීවිත පිළිබඳව ආරක්ෂා කරපු ගුරුවරුන් ගුරුවරියන් තමයි මේ ඉන්නේ. එනිසා තමයි මම කිව්වේ මෙතන තියෙන අපේ ජීවිතය පිළිබඳ කතාවක්. මොකද්ද? අපි දන්නවද රටේ පාලන බලයේ කවර අතට කවර කණ්ඩායමක් අතර යායුද්ද කියන මැතිවරණ අභියස තිබෙනවා. මේ මැතිවරණයට ප්‍රධාන වශයෙන් අපේක්ෂෙන් ගණනාවක් ඉදිරිපත් වෙනවා. එක්කයි හිටපු ජනාධිපතිවරයෙක්ගේ බෑනකෙනි. තවයි හිටපු ජනාධිපතිවරගේ පුතෙක්. තවත් අයි හිටපු ජනාධිපතිවරගේ පුතේ. මම මේ තවුත් එකම ගමි. දෙදෙනෙක් කොළඹ රාජකීය විද්‍යාලේ. තව කෙනෙක් කොළඹ තෙම්ප සෙන්තෝම සිද්ධියාලේ. මම තඹුත්තේගම ගාමිණී විද්‍යාලය හා මධ්‍යම විද්‍යාලය. ඉතුරුපිට තේරෙන්න පුළුවන් මේ කරුණු ටික විතරක් බැලුවොත් මොනතරම් වෙනස්කම් සහිතවද මේ මැතිවරණයට අපි තරඟවදින්නේ. මොනතරම් වෙනස්කම් සහිත දේශපාලන ධාරාවක්ද අපි නියෝජනය කරන්නේ. මේ වමනාව පරාක්‍රම සර් කිව්වා වගේම සාමිනී ටීචර් කිව්වා වගේම මේ දේශපාලනයට අපි පොළඹවන්නේ අපේ ජීවිතේ වෙන කිසිවක් නෙමෙයි. ඔබ හිතන්න ගාමිණී මහවිද්‍යාලයෙන් පසුව මධ්‍ය මහවිද්‍යාලය ආරම්භ කරාට පස්සේ මධ්‍ය මහවිද්‍යාලයක් වීම සඳහා අනිවාර්ය කොන්දේසියක් නොවුණත් විද්‍යා හා ගණිත පන්ති ආරම්භ කිරීමේ වමනාව තිබුණා. සාමාන්‍යයෙන් ගාමිණී මහවිද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ සමත් වෙන විද්‍යා හා ගණිත විෂයන් හැදෑරීම සඳහා සුසුකම් තියෙන බොහෝ දරුවෝ අනුරාධපුර මධ්‍ය මහවිද්‍යාලයට ගිය අපිට ඉහළ පන්ති පෙනියල්ලයේ වික්‍රමල වසන්ත පේමසිරිල ඒ ඔක්කොම ගිය අනුරාධපුරයට අපිට ඉහළ පන්ති. හැබැයි අපේ පන්තියෙන් පස්සේ තීරණය කරා මේ විද්‍යා ගණිතය ආරම්භ කරන්න උනා. ඒ නිසා ගාමිණී මහවිද්‍යාලයේ දරුවෝ වෙන කිසිදු පාසලකට බඳව ගන්න බෑ කියලා. එහෙත් දරුවෝ තිදෙනෙක් මට මතක නදීප සංගයි, ප්‍රියන්ති, වසන්ත සිසරත්නායක මේ තින්දරට පුළුවන්කම ලැබුණා පස්සීමක් ලබා ගන්න. අපි ඉතින් එහෙම ප්‍රයත්නයක් දරුවෙත් නැහැ. මොකද අනුරාධපුරයට යන්න ඉන්නත් තිබේ. ඒකේ තරම් ආර්ථිකයට අපේ පවුල්වල ආර්ථිකයට ඔරොත්තු දෙන කරුණක් නෙමෙයි. විද්‍යා සර් කිව්ව එක කතාවක්. විද්‍යා හා ගණිත පන්තිවල අපි ඉගෙන ගන්න පටන් ගන්නකොට එතුමා ඇවිල්ලා කිව්වා, දරුවනේ ඔයගොල්ලෝ මේ පාසලේ විද්‍යා හා ගණිතය කරන්න එපා. ඔයගොල්ලෝ පරීක්ෂණයට ගන්න ගෙම්බෝ වගේ කියලා කිව්වා. ඒ කියන්නේ විද්‍යා හා ගණිත පන්ති ආරම්භ කිරීම සඳහා පරීක්ෂණය සඳහා ගන්න ගෙම්බෝ තමයි අපි කියලා කිව්වා. හැබැයි එසේ තිබියදී ඉතාමත් වාසනාවන්ත ලෙස මට මතකයි පළමු පත්වීම ලෙස තමයි අපේ සාමිනී ටීචර් තඹුත්තේක මධ්‍ය මහවිද්‍යාලයට ඉන්නේ. ඒ කියු පරිදිම සුද්ධ ගණිතය සහ විවහාරික ගණිතය ඉගැන්වීම තමයි ඒගේ පත්වීමේ ආරම්භන බවට පත් වෙලා තිබුණේ. එහෙත් අපිට ගුරුවරුනේ රසායන විද්‍යාව උගන්න පිටපු සර් මාරු වෙලා ගිය හදිසි. භෞතික විද්‍යාවට පරාක්‍රම සර් එනකන් කවුරුත් අපිට නැහැ. එනිසා
උසස් පෙළ ඒ කාලේ විෂයන් හතරක් තිබුණා. හතරම ඉගැන්වුවේ එකම ටීචර්. අදද බලන්න. මම දන්නවා ටීචර් සහ අපි අතර ඉතාම සමීප සබඳතාවයක් තිබුණා. අපි එකිනෙක අදහස් වමාරු කරගෙන තිබෙනවා. ටීචර් සාමාන්‍ය දවසක් අපේ පන්තියේ දෙවුව එක එක ගුරුවරුන්ට පටබඳින නම් කියලා ටීචර්ට කියන්නේ මොකද්ද කියලා ඇහුවා. අපි කිව්ව කෝච්චිය කියලා. මතකද දැන් ටිකක් වේගෙන් එන ටිකක් අපිව හික්මීම සඳහා ටිකක් අපි පාලනය කිරීම සඳහා මැදිහත් වුණු ගුරුවරිය. මම දන්නවා ඇය අපි ඉගෙන ගන්න මහන්සි වෙනවට වඩා අපිට උගන්නන්න මහන්සි වෙනවා. විමලටිට සාක්ෂි දරනවා ඇති. ඉස්කෝලේ අරලා ගිහිලා ක්වාටර්ස් එකේ ඊළඟ දවසේ විෂයන් හතර ඉගෙනීම සඳහා පාඩම් කරනවා. අපි එහෙමම පාඩම් කරපුවයි නෙවෙයි. හැබැයි අපිට ඉගෙනීම සඳහා නේද උගන්නන දරුවන්ට වඩා ඉගෙනීම සඳහා ටීචර් මහන්සි වෙනවා. ඒව නොවෙන්න අපි මෙහෙම වෙයිද? අපි සංගවාගෙන නොසිටින්න අපි අද ජීවත් වෙයිද? ඒ වගේම කාවල ටීචර් අපේ මෑණියන් වගේ අපි තින් ගෙවල් වල ලයිට් තිබුණේ බොහොම අමාරුවෙන් තමයි අපි එළිය අරගෙන පාඩම් කරන්නේ. මේක කිව්වට කමක් නැහැ කියලා මම හිතනවා. තඹුත් එක මහදුණු ලොකුම බිල්ඩින් එක තමයි මේ තැපල් කාර්යය. ඒ කාලේ තිබුණු ලොකුම බිල්ඩින්. කුලිය පිට කඩේටත් වඩා ලොකුයි. දියාලගුඩ ස්ටෝස් එකටත් වඩා ලොකුයි. කිරිඳිවැල හෝටලයටත් වඩා ලොකුයි. කිනොත් දන්නේ නැවද? මේ ලොකුම තැන තමයි තැපල් කන්තෝ. මම දැන්නේ අපිට තිබුණු ලොකුම ප්‍රශ්නේ ලියුම් බෙදා ගන්න එකද කියන මම දන්නේ. හරිද? අපි ලොකුම බිල්ඩින් එක තැපල් කාර්යාලය. ඉතින් ඒකේ තැපල් ස්ථාන රතුමා හිටියේ වැඩ කරේ කාවල් ටීචර් මහත්මයා. දේක උඩතට්ටුවේ විශාල ඉඩක් තිබුණා. පරිහරණයට කරන්නේ නැති විශාල ඉඩක් තිබුණා. ඉතින් අපි රැයට ඇවිල්ලා ඔතන පාඩම් කරනවා. ඒ ලයිට් එළියෙන් තමයි අපි පාඩම් කරේ. ටීචර් අපිට තේ හදලා ගෙනත් දෙනවා. අපි ඉතින් පාඩම් කරනවා. ඉතින් එහෙම ගුරුවරු නොවෙන්න අපි අද මෙහෙම ඉදීවිද? මතකද බලන්න. එනිසා අපි හිතනවා අපේ ජීවිතේ විශාලම වෙනසක් ඇති කරන්නේ මේ පාසල සහ මේ ගුරුවරු. සමහර විට එනිසා මා කියන්නාවේ අපි එවැනි කටුක ජීවිත අත්දැකීම් ලැබුවා. මට මතකයි අපි ගුරුවරු ඉල්ලලා දීපිකා ඇත්තටම දීපිකා වාණිජ විෂයන් කරමින් හිටියේ. එහෙනම් අපි දීපිකා අක්කා කිව්වා අපිට වඩා වෘද්ධක් ඉහළ පන්තිවල හිටියි. හැබැයි එයට ඉතාමත් හොඳ ගණිත විෂයම් පිළිබඳ හොඳ සමාර්ථයන් තිබුණා. නමුත් අපේ විද්‍යාලයේ විද්‍යා ගණිත විෂයන් නැති නිසා ඇයි වාණිජ විද්‍යාව කරන්න පටන් ගත්තේ? අනතුරුව ගණිත හා විද්‍යා පටන් ගන්නකොට අවුරුද්දක් පස්සේ නේද ගණිත හා විද්‍යා විෂයන් කරන්න පටන් ගත්තා. අපි මොකද කරන්නේ? අපි අනුරාධපුරයේ අධ්‍යාපන කාර්යාල ගාවට ඉස්සරහා ගිහලා උද්ඝෝෂණ කරලා තියෙනවා අපිට ගුරුවරු දෙන්න කියලා ඉගෙන ගන්න. එතකොට අපිට අධ්‍යාපනයෙන් පිටමං කරලද මිනිස්සු අපි මතක තබා ගන්න. මට මතකයි මෑතකදී ජනාධිපතිවරයා තඹුත්වේගම් ප්‍රදේශයට ඇවිල්ලා කියලා තිබුණා. ඔහු තමයි විද්‍යා ගණිත ආරම්භ කරේ. ඔහු අපිට ගණන් ගන්න ශාලාවක් දුන්නා කියලා මම දැක්ක ප්‍රසිද්ධ කතාවක් දුන්නු රූපවාහිනියල ගියා ඒක. හැබැයි ජනාධිපතිවරයා තීරුම් ගත යුතුයි. අදත් මෙතන ජීවත් වෙන්න ඕන බොහෝ අය ඔහුගේ ආණ්ඩු විසින් නැති කරා. චන්දිමාල් කියන්නේ ඉතාමත් දක්ෂ ජනප්‍රිය සිසුවෙක්. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා. චන්දිමාල් සහෝගේ මල්ලි අම්මා සහ තාත්තා දෙදෙනාත් ඇතුළු හතර දෙනාම ඝාතනය කරන මොනතරම් මුර්ගද කියනවනම් චන්දිමාල්ව පාසල ඉදිරිපිට ගෙනල්ලා ඝාතනය කරනවා. තමයි මේ ඉතිහාසය මතක තබා ගන්න. අපිට ඉහළ පන්තිට වසන්ත ප්‍රේමසිරි. ඔව් අනුරාධපුර සාමාන්‍ය පෙළ දක්වා ගාමිණී මහවිද්‍යාලය ඉගෙනගෙන අනුරාධපුර සෙන්ටර් එකට ඉගෙන ගන්න ගියා. ඔහුව පැහැරගෙන යන්නවට පස්සේ ඔහුගේ නැගණිය ඉන්දු ඉන්දිරා කියලා අපි ඒ කාලේ කිව්වේ. ඉන්දු
මගේ අයියා පැහැරගෙන යන්න එපා කියලා අතීල්. ඊට පස්සේ නංගිත් පැහැරගෙන ගිහිල්ලා මුසල් පිටියේ වැව් පිට්ටනිය නේද වද දීලා දූෂණය කරලා දෙදෙනම ඝාතනය කරලා දැම්. අපි අතර ජීවත් වෙන්න ඕන අය අද අපේ සාමාන්‍ය පෙළ දක්වා අපිත් එක්ක ඉගෙන ගත්තා දෙමට වැවේ වසන්ත සිසුරත්නායක. ඔහු තඹුත්වේගම ඉස්කෝලෙන් මං කිව්වර ඉල්ලා අස්සුණු අයගෙන් එකයි. ඔහු නුගවෙල සෙන්ටර් එකට ගියා මහනුවර ප්‍රදේශ කටුගස්තොට නුගවෙල විද්‍යාලයට නුගවෙල සෙන්ටර් එකට ගියා. ඔහුත් ඔහුගේ පියත් මාමා සහ බාප්පා කියන හතර දෙනාම ඝාතනය කරලා දෙන්න. ඒ වගේම මේ කවුරුත් දන්නවා පාසල් ලැබදී හිටපු මාත් එක්ක එක ඇඳේ නිදාගත්තු එකට මහවිද්‍යාලය දක්වා පයින් ගියපු කවදාවත් දෙදෙනා අතර රණ්ඩුවක් නොවුණු මම ගණිත විෂය කරත් ඔහු විද්‍යා විෂය කරත් අපේ ගණිත විද්‍යාව කියලා පන්ති දෙකක් තිබුණේ එකම පන්තිය තුළ ඒත් එකළඟ වාඩි වෙලා හිටපු මගේ අයියා නාගන්න දිසානායි ඝාතනය කරා. අපේ ගෙවල් වලට එහා පැත්තේ හිටපු තඹුත්වේග මධ්‍ය මහවිද්‍යාලය ඉගෙන ගත්තු පේමසිරි මගේ මිතුරා ඔහු ඝාතනය කරා. දැන් මොකද්ද අපිට තියෙන්නේ? එක්කෝ මේ සිදුවීම් ඉරණම ලෙස සලකා අපි ඔහේ ජීවිතේ ගලාගෙන යන්න ඉඩ දී යුතුයි. අපේ අධ්‍යාපනය අපිට ඇති වෙන වෙනස්කම් ඒක අපේ කර්මය ලෙස සලකා අපි එය දරාගෙන ජීවත් විය යුතුයි. අපේ ගම්වල මිනිස්සු අපේ ඇස් ඉදිරි පිට අපේ අසල්වැසියන් මිය යන විදිහ අපි දැකලා තියෙනවා. අපේ 10 පන්ති දක්වා ඉගෙන ගත්ත ලාල් කියලා සොයුරෙක් ඕ ලෙවල් සමත්ුනේ නැහැ. ඔහු හමුදාවට ගිහලා මිය ගියා. අපේ 10 පන්ති දක්වා ඉගෙන ගත්ත නදීපසංග හෙට්ටිය ආරච්චි ඔහු බීමත් භාවයට ඇබ්බැහි වෙලා මිය ගියා. තම්මෙන් නැගම හන්දී මට මතක විදිහට. අපේ මිනිසුන්ට ඒකයි අර අත්වරනවා. ඉතාමත් දක්ෂ ළමයි හිටියා අයිරානි ෆොන්සේකා. ඉවෝන් අයිරානි ෆොන්සේකා. අකුරු ගත්තා මුතු කැට වගේ අකුරු. ඇය මට එවපු ලියුම් තිබුණා. මම 1993 නැවත මේ ප්‍රදේශයට ආව රහසේ ආපිලා මම ඇයගේ ගෙදරට ගියා. මට ලියුම් ලියලා මුතු කැට වගේ අකුරු. ඇයගේ ජීවිතේ හමුදාවෙන් තමයි කෙලවර වුණේ. ඒකනේ මොකක්ද? අපි ගුරුවරු කිව්ව ඉතාමත් දක්ෂ දරුවෝ හිටියා. හැබැයි පළවෙනි ප්‍රතිඵලය ටීචර් මතක ඇති ගොඩක් අයට ඕල් ලෙෆ්. ගොඩක් අයට උසස් පෙළ ඕල් ලෙෆ් තිබුණේ. ඉතින් මේ අසාධාරණ අපි ජීවිතෙන් දකිනවනේ. අපේ ගම්වල මිනිස්සු රස ආහාරක් ආහාර වේලක් මොකද්ද කියන්නේ නැතුව මිය දෙනවනේ. වාතාශ්‍රය සහිත නිවාසයක් නැතුව ජීවත් වෙනවනේ. තමන්ගේ අනාගතය පිළිබඳව විශාල බලාපොරොත්තු හදන දරුවන්ගේ ජීවිත තමන්ගේ ඇස් ඉදිරි පිටම විනාශ වෙමින් යනවනේ. එකට විතපු මිනිසුන් මිය දෙනවනේ. අපිට හදවතක් තියෙනවනම් අනිකාගේ වේදනාව දුක අපිට දැනෙනවනම් අපිට කන් දෙකක් තිබෙනවනම් අනිකාගේ දුකේ වේදනාවේ හඬ අපිට ඇහෙනවනම් අපිට ඇස් දෙකක් තිබෙනවනම් අනිකා අපි ඉදිරි පිට ඔවුන්ගේ ජීවිතේ විනාශ වෙන ආකාරය අපි දකිනවනම් අපිට යුක්ති සහගත අයිතියක් නැහැ මේක දාලා පලා යන්න. ඒ නිසා තිර අදිෂ්ඨානකේ යුතුව මේ දුෂ්ට පොදුජනයා පස්සකට දමන ලද මේ දේශපාලන ව්‍යසනය වෙනස් කරනවා කියන ස්ථිර අදිෂ්ඨානක යුතුව අපි කුඩා කාලේ ඉඳන් වැඩ කරන්න පටන් ගත්තා. මම මේ දේශපාලන ව්‍යාපාරට සම්බන්ධ වෙන 88 මුල භාගයේ ආසන වශයෙන් ගත්තොත් දැන් අවුරුදු 36ක් අඛණ්ඩව නොසලී අපි ඉතාමත් අසිරුතාවයන්ට මුහුණ දුන්න පෞද්ගලික ජීවිතෙත් දේශපාලන ජීවිතෙත් දේශපාලන ජයග්‍රහණවල විශාල කටුක අත්දැකීම් වලට අපි මුහුණ දුන්නු. ඒ හැම වෙලාවකදීම මේ ගම් අපිට මතක් වෙනවා. අපේ ගම්වල මිනිස්සු මියදෙන විදිහ අපි දකිනවා.
අපේ පන්ති හිටපු සහෝදර සහෝදර සහෝදරියන්ගේ ජීවිත කෙලවර වෙච්ච විදිහ අපි දකිනවා. අපේ දරුවන්ගේ අනාගතයේ ඛේදවාචක අපිට පේනවා. එනිසා කොච්චර වියස් කොච්චර දුෂ්කරතා තිබුණත් මේ ජයග්‍රහණයෙන් කෙලවර කළ යුතුයි කියන තිර අදිස්ථානක යුතුව අපි මේ දේශපාලන ගමන් මගින් නිරත වුණා. මේක තිර අදිස්ථාන මේක වෙනස් කළ යුතුයි. අපි විඳින දුක, අපේ දෙමව්පිය විඳ දුක, අපේ පාසලේ සොහොන් දුක විඳ දුක, අපේ ගුරුවරයන් ගුරුවරියන් වෙච්ච මහන්සිය, ඒ වගේ ලෝකයක් අපිට වැඩක් නැහැ. ගුරුවරුන් ඉතා හොඳින් උගන්වන්න ඕන නිදහසේ. හැබැයි උදේ 7:00 පටන්ගෙන 8:00 වෙනකම් 1:00 වෙනකම් එකම පුටිය වාඩි වෙලා 24ක් උගන්වන්න වෙනවන මොන ඛේදවාචකයක්ද? එනසේ හැමදේම බල කර අපිට මේක වෙනස් කරන්න ඕන කියන අදිස්ත්‍රාම. පෞද්ගලික මට කිසිදු යුක්ති සාගත අයිතියක් නැමේ දාලා යන්න. අපිත් එක්ක එකට හිටපු සොයුරන් මිය ගියා නම්, අපි දේශපාලනට ගෙනාපු සොයුරන් මිය ගියා නම්, මාව දේශපාලනට ගෙනාපු මිය ගියා නම්, කිසිසේත්ම යුක්ති සාගත අයිතියක් මේක අත්තර යන. ඒ නිසා සහතික වශයෙන් තිර අදිස්ත්‍රාණක යුතුව ජයග්‍රහණයේ සඳහා මේ ගමන මෙහෙවනවායි කියන අරමුණින් අපි වැඩ කරා. අත්තරින්නේ මතකද බලන්න. එයි මේක මේ වෙලාවේ අප වෙත පැවරී තිබෙන වගකීම. අප කරන්නේ නැත්නම් කවුද කරන්නේ? ජනාධිපති පුතාලා කරයිද? ජනාධිපති කලේ බෑන කරයිද? මතකද බලන්න. ඒකල කවදාවත් සැබවින්ම පොදු ජනතාව ගැන කල්පනා කරපුවා නෙවෙයි. ඒගොල්ල හැම වෙලාවම පොදු ජනතාව රැවටීමකට භාජනය කරනවා. පොදු ජනතාව ඇඳවීමකට භාජනය කරලා ඒගොල්ලන්ගේ ජීවිතය, ඒගොල්ලන්ගේ පවුල්, ඒගොල්ල වටේ ඉන්න කණ්ඩායම්, ඒගොල්ලන්ගේ ඉතාමත් කිතු විවස ව්‍යාපාරිකයන් පැලැත්තියක් නඩත්තු කරන මේ රටේ. ඒ නිසා අපිට අවශ්‍යතාවයක් තිබුණා මේ වෙනස් කළ යුතුයි කියලා. මම හිතනවා ඒ වෙනස් කිරීම සඳහා ඉතාමත් ආසන්නම අවස්ථාව ඇවිල්ලා තියෙනවා. වෙනස් කළ හැකි. අපි මෙච්චර කල් මේක දරාගෙන හිටියා. මතකයි 2019 මා පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාට පස්සේ අපේ ඡන්ද ප්‍රතිශතයේ 3%. සමහර විහිළු කරන්න පටන් ගත්තා. සමහර විශ්වවිද්‍යාල අපි ඉගෙනගත්තු යාළුවෝ අපිට කතා කරලා කිව්වා, මචං මිනිස්සුන්ට වැඩක් නැත්නම් උඹලටත් වැඩක් නැහැ අත්තරලා දාපල කිව්වා. හැබැයි අපිට අත්තරින්න බැරි වගකීමක් තියෙනවා. මේ ගම්වල, මේ බිමේ, මේ පාසලේ, මේ මිනිසුන්ගේ දුක වේදනාව අපිට අමතක කරන්න බැරි ඉතිහාසය. මේ නුග ගහ කොහොමද අපි අමතක කරන්නේ? මේ පන්සල කොහොමද අපි අමතක කරන්නේ? මට මතකයි මේ හාමුදුරන් වහන්සේලා ස්නානය සඳහා ඒ කාලේ වැඩම කළේ ලුණුවැවට. ලුණුවැවට වැඩම කරේ මොකද? පාස් මිහි වතුර තිබුණේ නැහැ. එතකොට අපි තිබුණු නිවස ඉස්සරහින් තමයි අපි වැඳගෙන ගිහිලා දනගාලා වඳිනවා පොඩි කාලේ අපි හාමුදුරන් වහන්සේලා. ඉතින් මේ අපි ජීවත් වෙන ගම, අපේ සුවඳ, අපේ ජීවිතය. ඉතින් අපිට අපේකම තියෙන භූමියට අපි ඇස් ඉදිරිපිට විනාශයක් වීමට ඉඩ නොදී යුතු කියන තිර අදිස්ථානයක් අපිට තිබෙනවා. ඒ අර කිසිදු පෞද්ගලික සුඛ විහරණය, කිසිදු පෞද්ගලික වමනාව, කිසිදු පෞද්ගලික අරමුණක් වෙනුවෙන් මේ දේශපාලන තෝරාගෙන නැහැ. එකම අදිස්ථානය අපේ ගමේ මිනිස්සුන්ට, පොදුවේ අපේ රටේ අනේක විද දික් විඳින ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් ආරම්භ වෙනවා. ජීවිතය කියන්නේ මේක නෙවෙයි මතක තබා ගන්න. ජීවිතය කියන්නේ මොකද්ද? අපි අවුරුදු දහස් ගණනක් ජීවත් වෙන්නේ. අපි අවුරුදු දහස් ගණනක් ජීවත් වෙනවා නම් අවුරුදු 100ක් දුක් විඳලා නේද අවුරුදු 900ක් සැප විඳින්න පුළුවන්. එහෙම නැහැ. අප ජීවත් වෙන අවුරුදු 70යි 80යි. මේ කාලය ඇතුළත අපිට ජීවිතයක් අවශ්‍ය නැද්ද? අවශ්‍යයි. අපේ දරුවෝ ඉන්නවා රස ආහාර වේලක් දන්නේ නැති. ගම්වල අපේ ජනතාව ඉන්නවා මූණේ hina පොදක් නැති. වියලුණු දරකෝටු වගේ මිනිස්සු. හැඟීම්, දැනීම්, මැරිච්ච මිනිස්සු ඉන්නවා. මෙයාට අපි ජීවිතයක් කරන් දෙන්න ඕනේ නැද්ද? මෙන්න මේ වැඩේ අපි කරන්න ඕනේ. විවිධ කාලවල
විවිධ දේශපාලන තීන්දු ගන්න නැති කමක් නැහැ ඒක ඉතිහාසෙයි. හැබැයි දැන් තව දුරටත් මම හිතන්නේ එම තීන්දු වලට පැරණි තීන්දු වලට යාමට ඉඩක් නැහැ. දැන් නව තීන්දුත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම අපි පන්ති මිතුරන් මම දන්නවා අපිට පහළ පන්තියේ තමයි අපි රංජිත්ලා හිටියේ. ඒ රංජිත් පොලිස් නිලධාරී බවට පත් වෙනවා. ඒ වගේම සරත් මම දැක්කා සිංගර් ඒජන්සි කාලයක් වැඩ කරමින් හිටියේ මම දන්න විදිහට. ඒ වගේම ගත්තොත් අපේ සුනිල් PHI මහත්තයෙක් හැටියට වැඩ කරනවා මට මුණ ගැලපෙන අවස්ථා ගණනාවකදී. ඒ නිසා අපි දුරස් වෙලා තිබුණත් අපි ඉතා පුළුපඟ මිතුරන් ඇසුරස් සහිතව අපි ජීවත් වෙනවා. බොහෝ විට අපි අඩුවෙන් වෙන්නේ නැති කතා කරන්නේ. මම හිතන්නේ වෙනත් දේශපාලන ප්‍රවාහයක හිටියත් කාලයක් නාමල් ඉඳ හිට හරි අපිට කෝල් එකක් ගන්නවා. අපි දියාලගොඩ ස්ටෝස් නේද? මතකෙදී. අපේ බිම්බා සහෝදර කවුද? නේද? පත්මසිරි අපි බිම්බා. ඉත අපි හැමදා බොහෝ අවස්ථාවල අපි මුණ ගැහෙන අය මෙතෙන්ට ආවනම්. ඒ වගේ මම දන්නවා අපේ කරුත් මම හිතන්නේ සැඟවිලා ජීවිතේ බේරගත්තේ තම්මන්නගම හන්දියේ හිටියේ නේද? මේ පැත්තට ගිහිල්ලා ඔපිලියන්දර ප්‍රදේශ තමයි නේද අන්තිම ජීවිතේ බේරගන්න සිද්ධ වුණේ. ඒ නිසා අපි සමහර අය අහම්බෙන් ජීවිත බේරගත්ත මිනිස්සු අපි. හැබැයි දැන් නම් නේද මතක තබා ගන්න. ගලේ ගහලවත් අපේ ජීවිතේ ගන්න බැරි වුණා මම සාර්ථක. බය වෙන්න එපා. ඒ යුගයේ ඔක්කොම අවසන්. දැන් අපිට මේක වෙනස් කිරීම සඳහා වැඩ කළ හැකි. ඒ නිසා මේ විද්‍යාලය අපිට දීපු ප්‍රාණය විශාලයි. අපිට දීපු අධ්‍යාපනය විශාලයි. අපිට ලෙංගතකම ආදරේ විශාලයි. මතක තබා ගන්න. මේ විදුහල් පියස නොවෙන්න අපි මොන වගේ මිනිස්සු වෙයිද? මොකක් වෙයිද අපිට? ඒ නිසා මම හිතනවා මේ පාසල, මේ ගුරුවරු, මේ මිතුරන් තමයි අපි මෙවැනි මිනිසුන් බවට පත් කරේ. ඒ විතරක් නෙවෙයි මෙවැනි මිනිසුන් බවට පත් කිරීම සඳහා පෙළඹෙව්වේ මේ සමාජයේ. නැත්නම් අපි කවුරුත් තමන්ගේ ජීවිතයේ වැඩිම කාලය, තමන්ගේ දවසෙන් වැඩිම කාලය ජයග්‍රහණය පිළිබඳ පේන තෙක් මානක නැතුව මරණයේ එලිපත්තට එමින් ඇයි අපි සටන් කරන්නේ? ඇයි අපි පෙනී හිටියේ? ඒ ඔක්කොම ගැන්නේ මේ තමුත් ඒකම, මේ ගම, මේ නල්ලච්චියේ, මේ ස්ටේෂන් එක ගාව. මට මතකයි ස්ටේෂන් එක ගාව, මට හොඳට මතකයි. අපි පොඩි කාලේ අපේ ඉස්පිරිතාලේ වැඩ කරේ දෙමළ මහත්තයෙක්, දොස්තර මහත්තයා දෙමළ. අපේ අප්පච්චි මිනින්දුර කම්කරුවෙක් වැඩ කරේ කනක රාජ කියන මිනින්දුර මහත්තයා ගාව. අපේ ස්ටේෂන් එකේ ස්ටේෂන් මාස්ටර් දෙමළ මහත්තයෙක්. අපි ඇස් ඉදිරි පිට දැක්ක ස්ටේෂන් මාස්ටර් ලේපිරාගෙන 83 ගහනවා. අපි ඇස් වලින් දැක්ක. ඉතින් මේ ඛේදවාචකෙන් අපි අත්දැකීම් විඳලා තිබෙනවා. හරිද? මේ වෙනස් කරන්න ඕනේ. එනිසා ගොඩක් දේවල් ජීවිතේට පොතපතින්, එහෙම නැත්නම් නේද අධ්‍යයනයෙන්, දේශන වලින් උකහා ගන්න බැරි ගොඩක් දේවල් මේ තමුත් එකම අපිට පාඩම් හිටියට කියලා දුන්න අපේ යාළුවන්ට සිද්ධ වෙච්ච දේවල්, අපේ ගම්වල ජීවිතේ, අපේ පන්ති සොහොරන්ගේ ජීවිත ගත වුණු ආකාරය, මේ හැම එකකින්ම අපිට පෙන්වලා දීලා තියෙනවා මොකද්ද මේක කියලා. මේ වෙලාවේදී මම හිතන්නේ අමතක නොකිතු කෙනෙක් ඉන්නවා වාසල විදුහල්පතිතුමා. මට මතක එකම විදුහල්පති වාසල මහත්තයා විතරයි. අන්තිම කාලේ ඊළඟ සිංහ කියලා මහත්තයෙක් ඊළඟ කෝන් නේද මේ වාරිය පොළ ප්‍රදේශයේ විදුහල්පතිතුමෙක් හිටියා. ඒ මට මතක යාන්තම් මතක විදිහට. හැබැයි මට මතක විදිහට මම ඉස්කෝලේ යනකොටත් ප්‍රින්සිපල් වාසල මහත්තයා, මම ඉස්කෝලෙන් සමු ගන්නකොටත් ප්‍රින්සිපල් වාසල මහත්තයා. හරිද? සෙන්ටර් එකේ නිකන් දෙවෙනි ප්‍රින්සිපල් වගේ හිටියේ නේද? මට යාන්තම් මතක ඇති. ඉතින් ටිකක් සැරයි. අපි හැදුවා, අපි පෝෂණය කරා, අපිට කිට්ටුවෙන් සැලකුවා. ඒත් අපේ නල්ලච්චිය ගමේ චුට්ටා එහා පැත්තේ වාසල් මහත්තය ජීවත් වෙනවා. එනිසා මම මේ නැවත මේ මතක් කරන්න වෙන මොකුත් නෙවෙයි. අපේ ජීවිතය මෙවැනි අරමුණු වලට, මෙවැනි ඉලක්ක වලට පෙළඹෙව්වේ මේ බිම, මේ ගම, මේ මිනිස්සු.
මේ පාසල මේ ගුරුවරු මතක තබා ගන්න. මේ ගුරුවරු නොවෙන්න, මේ පාසල නොවෙන්න, මේ බිම නොවෙන්න, මේ මිනිස්සු නොවෙන්න අපි මේ මිනිස්සු බවට පත් වෙන්නේ. එනිසා මම හිතනවා නැවත නැවතත් මේ බිමටත්, මේ පාසලටත්, මේ ගුරුවරුන්ටත් අපේ හදවතේ තියෙන ප්‍රණාමය කුඩා බිඳුවකින්වත් නේද නතර වෙන්නේ නැහැ, අඩු වෙන්නේ නැහැ. ඒ තවත් තවත් වර්ධනය වෙනවා කියලා මම හිතනවා. ඒ වගේම අද මෙවැනි රැස්වීමක් සාකච්ඡා කරලා අපිට ආරාධනා කරලා මේ සඳහා වේසක් දරපු සියලු සහෝදර සහෝදරියන්ට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම කියන්නේ එකයි, මේ වෙනස් කළ යුතු කිසිදු යුක්තිය පිළිබඳ හැඟීමක් තියෙන කිසිවෙකුට, සාධාරණත්ව පිළිබඳ හැඟීමක් තිබෙන කිසිවෙකුට, මනුස්සත්වය පිළිබඳ තෙතමනයක් තියෙන කිසිවෙකුට මේ සමාජයේ මේ විදිහට ගලාගෙන යාම සඳහා ඉඩ ලබා දීමට කිසිදු අයිතියක් නැහැ. අපි හැම දෙනාගේම ප්‍රවේශය මේ වෙනස් කළ යුතුයි. වෙනස් කිරීම සඳහා අපි ප්‍රයත්න දරමු. අවසන් වශයෙන් එක සහතිකයක් දෙන්න. මා මෙතන මෙතරින් පිටත මේ රට ගැන, අපේ රටේ මේ මිනිස්සු ගැන කියන කතාව, අප කෙරෙහි තිබෙන විශ්වාසය අබමල් රුණකින්වත් හානි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබ අප කෙරෙහි තිබෙන විශ්වාසය සහාතික වශයෙන් සුරක්ෂිත කරනවා. එය බිඳ වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ජීවිතේ උපහාග, අපි ජීවිතේ එකතු කරන් තිබෙන වටිනාකම් මේවා. පාර්ලිමේන්තු අවුරුදු 23ක් 24ක් වුණත් නේද අමාත්‍ය දුර දැරුවත් අපි රුපියල් වලින් වත්කම් උපයගෙන නැහැ. අපි දේපළ වලින් වත්කම් උපයගෙන නැහැ. හැබැයි අපි මේ සමාජයේ විශ්වාසය, ගෞරවය පිළිබඳ වටිනාකම උපයගෙන තිබෙනවා. අන්නේ විශ්වාසය, ගෞරවය පිළිබඳ වටිනාකම පාලනයකදී වෙනස් වෙන්නේ නැහැ. තවත් ඒ විශ්වාසෙ ඉස්සරහට යන ඒ ගෞරවය තව තවත් වැඩි වෙන ආණ්ඩුවක් අපිට බිහි කළ හැකි. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. ජය වේවා ප්‍රාර්ථනා කරනවා.